ර්මාම බ කියල පිගන්න ඩ ම ට ලංකා ුපක් චල්ලෙනුවෙන් අද කතා කරන්නන්නේ ලක්ගු පාඩමේ අපි ලගු විීඩියෝල දෙවනි කෝටස ඉසින් මේ කොට බලන්න කලින් වල අනිවරමමගේ ලක්ගු වීඩියෝල එක බල්ලන්න ඕන එක බලන්න ලිටි එක ්‍රික්ෂණ එක දාලා තියෙන ඔයඒක කලික් කරලා විඩියක බල්ලලා එන්න නැත්ත මේ පාඩම සමාහට තේරෙන් ඇතිවෙන්න ඉට තියෙන නමුත් ඒ පොඩි දෙයක් මතක් කරලාම වැඩේ පටන් ගන්න හදකොට වාල්ට තව්ටිකක් ලේසිවෙේ නමාඒ ඒ විඩියගෙඩි කියල දුන්න ලගු දහයි පාදයට දය සමානයි එකයි ලගු දහයිපාදර දහයි සමානයි එකයි ලගු දහයි පාදර විත රක් නෙේ ලගු පහේ පාදිර පහ තිබ්බත් ඒක එකයි ලගු සීයේ පාදර සීය තිබ්බත් සීය පාදයට සීය තිබත් ඒකත් එකයි ඕනෑම පාදයක් එකග ලක්ගු පාදේ තියෙන එකම අංකේදින තිබත් ඒක එකයි කියලා කිය දුන ඒක මතක තියෙනනේ තකොට මේඒ වගේම තව සම්බන්තාවක් ගත ලගු දාහයි පාදර සීය සමාන දෙකයි හයපදල සිය සමාන දෙයිඇ ඒක මතක තියෙන්වන මතකගනතික අතිේකපු දියමන් චුට්ට පැදිලි කරල දෙන්න අපි ලියන්න පුුවන් සීිය වෙනුවට ලගු දහයිපදර දහය දෙවෙනි බලයගරලියන්නපුල මොකද දහය දෙවිනි බලත සීය කියැන ඉටසේ ලගුල නීතියන් තියන දර්ශක තියන දර්ශක ඉස්සරහිලිියන්න පුළුවන් ස ස්්‍රරහිල්ලියනුපුලාගුණ මේ දෙක් ගිහින් මේ ස්රහින් ලිරදිනද දෙකයි ලගු දහයිපාදයට දහයි ඇදල් ලගු දහයිපාදයට දහය කියන්නේ මෙතනින් ගත්තා හ එකයි එනම් මට දෙවරක් එක කියලවට ලියනුගලජ දෙවරක් එක දෙකවෙන නිසා තමා අපි ලගු දහයිපාදයට සිය සම්මන දෙකයි කරගන්න ඒ ආකාරයටම ලගු දහයිපාදයට දහ සමානයිත්තුනයි කරෙනවා ඒත් ඒියම තමකද අපි ලියනව දහයිපාදයට දහයිතුගනි බලේ තමා දහ කියන දහ වටලන දහහිතුල බලය අරුව ම දර්ශකය ඉසරල්ලියයන්න පුළුව නිසා හමි යගේ තුනයි ලගු දහය පාදර දහයි කියලා. එතකොට දහ පද දහයිකැට කිරවලම කෙන්න්නන් ආයිනවා උත්තරේ එකයිඉ කියෙන තුො තුන්වරක් එක අපිට තුනයි කියල උත්තරයට ගන්න පුළුවන් එනිසා අතමි හයි පපදර දාහ සමයි තුනයි කියද මේ අනුව දහිපාදර දහදා හතිබොත් එකගේ දා හතරනි බලතිබොත් හතරයි කියලා ගැනපුලා ඇතින් මෙතන ියෝල දැන්නගඩවන පුංචි දෙයක් තියෙන ඇැම ලගු පාඩම කියන එක ගත්තර පස්සේ ගොඩක්කායට ඒක නොතේරණ කොටසක් තියෙනවා ඒ කියන්නේ ලගු නි කටපාඩන් කරලාවයරම කරන්න ලගුගාන මෙකටක අවබෝධයෙන් කරන්නේ. මුත් මම්මතති පොිපොටි ේවටක් කියන සමහටවල අහරන්නේ පළවැනි වතාවට එඉන්න තිරිදයෙන ලගු දහයපාදයට දහය කියන්නේ එකයි හොඳට බලාගන්ද ලගු දහයපාදයට දහය කියන්නේ එක නම් ලගු දහයිපාදයට එක්කොල හා තිබ්බොත් කිය වන්න ඕන දෙකනි එක හිතන් හරිියම පිට කියන්න ෑ ලගු පොතෙන් බල නැතු නමුත් එක දෙයක් කිව හැගේ ලගු දහය පාදර දාහයි ගැන එක නම් ලගු දහය පාදර එක කොළහගන්නේ අනිවාරෙන් එකට වඩා වැඩි එකක් වෙන්නඕට කයි දසම කියීය කරි වෙන්නඕනන අනඒ තේරම් ගන්න තොට ලක්ගූ දහයයි පාදර සී තුර මිසන ලගු දහය පාර නමේරි බොත්ඒ අනිවරෙන් එකට වඩ වැඩිඋත්තරක් වෙන්න බෑ. ඒ අනිවරෙන් වෙන්නඕන එකට වඩ අඩ උත්තරය ද ැදිගලම හිතනවා ඇගන් ගු දහයිපාදයට දහය කියන්නේ එක නම් ලගු දහයපාදර එක කොලාහ ගැන අනිවාරෙන් එකටවඩ වැඩිඋත්තරයක්ෙන්න්න ඕන ලගු දහයිපාදයට නමය කියන්නේ නමේති බණ අනිවාරෙන් එකට වැඩ උත්තරක් එන්න පැ එක එකටවඩ අඩිුත්තරයක් වඩ ඕන පිින්දුුව දශම නමය බිින්දුව වැදසම නමයයි ගානකෙතරේ එකතු ඊීලං එක තමා දැ ලගු දහයි පාදර සීය කියන්නේ දෙනම් ලගු දහයිපාදයට එ සය එක කියන්නේ එකැ සිිය වැඩිය එකක් වැඩියෙන් එක අනිවාරෙන් දෙකයි දසම ගානක් වෙන්ඩුවන්. පොඩි අවබෝධයක් එන්න තියල හිතනවා දෙකයි දසම ගානක් වඩවා. එතකොට ඒවගේ මතම ලගු සීියයට ඩ අඩුන ලගු අනුවන මේන. ලගු දහයිපාද අනුන මේ නම් තියෙන්නේ අනිවර එක දෙකවත් වෙන්නඩ බැහක එකයි දසම ගානක් වෙඩවා. ඒ කතන්දරීමම තම තට තියනෙ තින් බම් මෙතැට කියන්න්නේයන ගැන දාහයට වඩ වැඩි උත්තරයක් නං එක ලගු එකයි දසම වෙනවා. එකයි දසම කියීා හරි වෙන සමහන්ට අනු නමයට ලම ලඟනා ද මෙතන ලගුව කොළාගත්තෝ එකයි දසම බින්දුව බිඳුව හතරක් විතරවා ගැති ලක්ගු අනෝනමය ගත්තො දෙකට ආසන්නව ගැන එකයි දසම නමයයි ගානක් විතර ඇති අනු නම ගත්ත දේගන්නේ එතනට පොඩි තියෙනවා දාහයිදලා සීය දක්වාම එකයිදසම කියන අදහසක්්‍යනවාඔලට මං කියන ඇති අකායි දසමබල තමායි උත්තර තියෙන්නේ එක සීියයට වැඩිය වගේ තියනෙ දෙකයි දසමවට දලාවබධයක්ගන්න හොරම තරෙන් ලවන්න ෑම ලාගක පැදිි කල්ලා දෙනවා හරි යක දලාවඔබධයක් ගතර ස අපි දැන් බලමු ලගු වෙන අතංකට ලගු දහයි පදර දහය ගුණාකාරලීමම පිරි කර හදන්න එන්නේ දය ගුණනාාකාරලීමම ගරහන්නන්නේ අපි ලක්ගග තලිස් නමේවායකක් ගම්කුද හටලිස් නමේ ගත්තාව ඒ වෙනුවට ලගුද ලගුපතේ තියෙන්නේ දහයින්දල අනුනමේ දක්වා විතරයි. ලගුපතේංක තියන තු රනු නමයි එහන් අපි ගන්න කොහොමද කියනෙ සහ දහයටට අඩුවංක අපි ගන්න කොහොමති කියන එක ගැන අවබෝධයක් තියෙන්නන හැබැයි ද ලගු හතලිස් නේ වනට ලගුපතේ තියන වි ලගපතේ බල්ලෙමු හතලිස් නම වෙනට යන්නේෙ හය නමේ බින්දය දෙ එකක නම දදාර තිබබෙත්. ටලිස් නමනතිෙන් හයයි නමයි බින්දුවයි දෙක දෙවල්ට පේන තිය නම එක දාකන තියවද අකු දහයි පාදර හටලිස් නම නවට තියෙනවා හයි නමැයි බින්දුවයි දෙක ඒවගේම තමා ලකු හාරතියනුවට තියෙන්නේෙ තෝකම තමමා ලගු හාර්දස් නම සිියයට තියෙන්නේෙත් ඕෝකම තමා ලගු හටලි නමදා හතිබනන් ඒකට තියෙන්නේෙ තෝක තම ඕන ඕක තමා තියෙන් නමයට හාරසි අනුවට හර්දස් නමසිියයට ලක්ගෝලින් තියෙන මෙන්නම අංකය විතරයි එර අපි මේ අංෙ බල් ලහොයන්න බෑ මෙහෙම තිබ්බොත් මෙ කිය කොතනද තියෙන කියන එක අන්න එතනදි තමාර මංකිීේ ගෝන වෙන්නේ එතකොට මේ අනිවාරින් හදලිස් නමය කියන්නේ දහයට වැඩි අංකයක් සීියයට වැඩි අංකයන් සීියයට අඩුවන් කියයන්නේ දහයට වැඩිය අංකයක් සහ රඩුවන් ගමංකිව දහයියට වැඩිය අං කියන්න එක එකයි දසම ගානක් වෙඩ ඕන තරනාද එ සීයටට අඩු නන්ගේ එකෙකයි දසම සීයට වැඩිය ුණනොත් තම සීය කියන දෙකයි හරිිය සීයට වඩා වැඩියුනොත් දෙකයි දසම ගානකර න හනම් මෙතන මටදාගඩ පුළුවන් එකයි දර්ශම කියලදාගන්න පුළුවන් ඒවගේතම හාරසියානුව එකන්නේ සීයට වැඩියන් වැඩියන්කයක් සීලර වැඩිය අංකයන්න මටඒකරදාගන්නන පුලන් දෙකයි දසම ගානක්ට එන්නේ දෙයි දසමවෙන්න මේ ගාන තම ඇතකොටෙන්නේ ඇ මෙතන හදස්නම සිය දාහට ඩියන්කයක් දාහට වැඩියංකයක් එනිසා තම තුනයි දසමෙන් ඇති ඕක ගොඩක්කයි කටපාඩමින් දාන මෙත නාංක දෙකනම් තියෙන්නේ එකයිඒ දසම කියදාන මෙතනාංක තුනයින්තියනෙ දෙකයි දසම කියල් දාන මෙත අංග හාතරනාන් තියෙන්න්නේ තුනයි දසම කිය දාන කිය නංකති කියෙන ගාට වැඩි එකක් කඩුවෙන් දහසමති දාන එක හරි ඔල්ලත්ඒක කටපඩගර ගන්න හැබැයි මංව කියලදුන එක එන විදි ඇයි එහෙම එන්නේ කයිදස මෙන්නන්නේ ඇයි දෙකයිදස මෙන්න ඇයි කියෙක් තමා කිය දුන්න දින් ඔල කට පාඩම දාන්නක මට ප්‍රශ්නයක් නෑ නමුත් දැන් වල දන්නවා ඇයි එහෙම එකයි දස කියලා දාන්නේ ඇයිහෙම දෙකයි දස කියලා දාන්නේ ඇයිහෙම තුනයි දසම කියලා දාන්නේ කියෙනෙක් මෙත නංක. හත්තරත් තියෙන කියැන දස් ගාන කියන්නේ එතකොට දාහට වැඩිනම් අනිවරම තුනයි දසම ව්ඩෝන දහදහ දක්වාම මෙතනින් තමයන්නේ එක ආ දෙවල්ට එහෙම තේරෙන් ඇති ඉරස අපි තව බලමු මේක දෑ අ එතකොට දැක් මේක අපිට අවබෝධයක් ගන්න පුහමේඒේ දසම පූර්ණ හස්ථරි දැ මේ හයනය බින්දුවේ දෙක තියෙන හති නමීටම දමා රෙක්යි දසමනක් අපි ධර්ුණවායක අංක දෙකේ අංකැක්කයන්ට වනිසා අපිට දසමස්ථාන වෙන්කරන්ඩ ලේසි වෙනවා. හරි ඊටවාස අපි බලමු දැ මෙහෙම දැෑහ නම් ඔයවගේ අංක තුනකුත් තියෙනවානි දැම මේ මොක දෙුණේ හර්දාස් නමසීයයි හාරසිය අනෝුවයි හතරිිස් නමේ හතරයි දසක නම යි බින්දස හර නේ බින්දශෂ බින්දුව හතයි නමේඒවට තියෙනෙක් හ හය නමය බිඳවයි දෙගම තම. එතරද මේ තුන්න හතරත් තියනවෙලාට අංක හතර තියනලාට තුන අංක තුනත් තියනෙලාට දෙක්ක. අංක දෙකක් තියනලාට එහ මෙතන දැන් අංක දෙක් නෑ දහමස්ථානයට මහයි තියෙන යංක එකයි එක පපුර්ණස්ථානව ලංග එකයි තියෙන්නේ. එහෙනම් මේ රටාාව හැටියට බින්දුව වඩෝනනේද බිදුවඩ එහෙන ඊට ඔඩේකිමකදනි පූර්නස්ථානයන්ක එකක් වත්නෑ පූර්ණස්ථානයංක එකක් වත් නෑ එහයි රටාාව හැට රින එක වඩෝනනයද මේක රින එක වඩෝන හරි රින එක තමා වෙන්න හෙතුර මෙතන පූර්ණස්ථාන නෑ ඊටම මෙහා පැත්ති ිත් නෑ. එතට ඒක එ රින දෙක වෙඩෝන රටාාව හැටිගට මේද ඇන්ෙන්න්න ගුඩාවීගෙන ගුඩාවීගෙන ම මවිදාලා යෙන්නේ එදන හන මේක රින එක වෙන්ඩෝන මෙන මේක රින දෙක වඩෝට හැත්තනම හරි. ඒවහෙම තමාවෙන් හැබැයි අපි ඒ රින රින කියලා කියන් නෑ රින තමා රින කියලා කියනවා හැබැයි ඉස්රහින්දාන්නෑ එක දාන්න උඩින් ඇන්න එතකොටඒ එක වච්චන වෙනස්සෙනහොබිය උති කියලා හැබැයි හැසිරෙන්නේ රිණ විදිහරම තම. එහ ඇයි ඒක උඩින් දානේ උඩින් දානේ මේ හයයිනමයයි බින්දුු ඇදක කියනෙක කරන වෙන්න. අපිට මෙන්න මෙයාපු දසනස්ථානය එ පෝර්ණගේ විත්තරයි රන වන්නේ නිසා ඉස්සරහින්න මුත් මුළු අන්කෙමරින වෙන ඉන්දා එක උඩින් දාන යයාන්ක විතරක් රන කියන්න අන්න චරයි ොරසතියෙන්නේ ඇතිින් අන්න ඒ විදිහර දාන්න පුළුවන් ඇති ඔයන්න ඔය විදිහයට තම මේන මේ දර්මස්ථානටක වෙන් කරන්නවල්ට හොඳර තේර නැ කිය හිතවා එක මේකරෙන විදිහරම තමා තියෙන්නේ කරි අකුත් හොයින දිය බලමු කොහොමද ලගුවලට අදාලව ලගුපොත්තේ ංක්‍යක් හනකික. මහත්‍රිස් න මේ ගත්න් සල් දළවසයංකි දකිනතිවල් හතලි නම බිඳදුව ගත්තතා පඳර හතලිස් නම පේන නැහැ ලග පොත්තේ. එතකොට මෙතන තියන්නේ විසි හතටනකම් විතර සී අනු නමේට වෙනකම තියෙනවා. තු ලග හයි පාදර එදස් හසය පනස් දෙක දැම් මේකේ අංක හතරක් තියන එහෙනම අනිවාරයම තුනයි දැසම වන්නු ල දැම් පොත්තක නාහ දැනක තුනයිදසම කියෙන ලියාගිනි විරලාම යන ලඟපොත්තේ එක රදාල අංකය බලන්ඩ එතුට දැම් මෙතන දී තුනැදසම්මන දහ අපි භානු නිසේ දාහතර පහේ දෙකට මොගත්තයන් ගලන දාහතර බිඳුව තිබ්බන වන්න මේයන්ගේ තමමා දාහතර බින්දුව තිබන. එතුරට පැට් තියනවා දහතර එක්කේ සාහතරය දෙකේ ඒ වගේ දැමිදන දාහතරේ පහ බලන්නනැ දාහතරේ පහේ තියනවා උඩින් තම පහගන්නන්නේ තොර දාහතර පහහිතියනවා එද්දා සයිසිය දාහතරහමට දාසේ දහතරක් කියලා. එඇතුරට පහනේ එද්දා සාහර්සී පහනමේ. එද්දා සාර්සය පනස් දෙක අපි බලන්නේ හම පහේතව එහ පැති මධ්‍යන අන්තර දීරුව මෙහෙන්. එත් දෙකේ තීරුට අදාළවතතිය නාංක ගෙනෙහි අගට එක කරන්න ඕනනෑ. දාහතරය පහේතියන දාසයයි උදාහතර, එක මධ්‍යනන්තර දෙක තිෙන හායේ හයගෙන හින්මේ දහතට එකතු කරන්න ඕන එතට දාශයයි දාහතර එනමේ හයක්යකතුර පම දාශයයි විශ්යි කරෙන එකනේ තුනයි දසම දාසය විසක් කියලවා ඒද දවලට මේ ලගවාන් කිය බල වි හොඳරම තරෙන් ැතික ලම හිතන ඒවගේම තවත් අභ්‍යා කියපය දාාතියන අඩික්ිෂනගේ යාල පැරක රුත්තර ියන්නම ලගවල හරිම බේසික්වල ලගෝල තියනට ගක්තම දා තියෙන ඉරවාස අපි බලමු කොහම මේ විියති අඩු කරන්දි එක කරදි ගොඩක්කාරමගේන්න ප්‍රයක පන්තියේ කතා කරනකට ගොඩක් අයි පටල ගන්න සහ ගොඩක් අයි නිතර ප්‍රශ්න හන කොටසත්ම මේ විව්ති එක්ක අඩු කිරීම එකට කිර කොහමද කරන්න කෙනෙක් අන එක කියරදු නඩරසවලට හරිම ලේසිය මේ ලගු පවිච්චි කරලා ගණ හදන්න පුළුවමෙනවා ඇත්තරම ගු පවිචි කල ගන හදනක ලේසි මෙන මේවාගේ හැසිරීමම් අඳුරගන අන්ුරගන්නේ නැතික තම එක තියෙන අමාරු.ඇගැන ලගු විවෘති ආපු හම කොහම දඩු කරන්නේ කොහොමද එකතු ගොරන්න ඇයිඒවා රිනවේ ඇඒව ධන්නවෙන්න කෙනෙකොට හේතු දන්න එන්න කියනක කට්ටියය ලගු කියන පාල මම කිය ලගු කියෙන පාඩම හරිමල සරලව ඉගෙනගත්හම හරියට ලගු කියෙන පාලම ඉතනින් හට හට අමාරු වෙන්න අමාරු වෙන්න එහන්න ලග පුළුවහන්ක ගන්න ෙ තව ඇැතින තව ගොඩක් ගනොල ලොක බෙදීමක් ලොක ගුණකිරීමක් වොගේ වුත් දසමස්ථාන තියෙන බෙදීමක් ආවොත් ගුණකිරීමකවත් වලනිවාරම ලක් ගොඩිින් හදන්න්න වෙන්න එනිසා ලගු පාඩම ඉගෙනගන්න එක තවත්ත දෙගත්වවාම ආ සාරමණ අංක සළු කරන්න ි කල්කුලේට පාචි කරන්නන්න හිතකර ෙදන්න ගුණ කරන්නත් ලගු පාච කල වෙද ලගුණරන එක හරි ලෙසි වර්ග මූලයක් හන්නත් වර් මූලේ ගොලික් ේනක හරලේසි. එනිසම මේ අ්‍යස අනිවාර්යමි කරන්න ගරන්න හයක් දෙන්නම්වා. එඒ දහයි රුත්තර් ලියනවට ලගුණ කුත්තාම්බෙනවා. දහයිම ලිවහම දහයි මරිියයානාවද නැදදිිනෙ ලගපුපතෙන් බල ලියන්ති නහෙනම් නැතිදියන් තමත් වඩත් පල විදිරවාලගනග ආශන. එකම තියනවා මස්ට ්ලංක එක ඩවන්්නෝඩ් කරගන්න. ඒ ඇන්රයිල් අOS මේ ඕනම පපේට සිටම න ස්තෝල් කරන්න ලහන් පල්හ තියන ලිකිගේ ලිගේ අප ස්තෝල්රග නිල්ල මත්ත එක වගේ ැනල තවම සස්්‍රයිප කන ඇත පල්ල රතු පරි සස්ක්‍රයිබය කලික්රන්න ඒක විඩිය ගරනිවරම කමට අදනවට තේරුණාද නැද්ද. මොන කොටසද තේුණේ නැත්තං ඒ කොටල්මට කියන්න මං ආය පැහැදිලි කරලා දෙන්න. එන අදර්ම සමගකාන් ම ිහර ජපය ස් ලං ුරප න්ල වෙන.